හරි. අද අපි සාකච්ඡා කරන මාතෘකාව විදිහට තෝරගෙන තියෙන්නේ සංචාරකීන් අතර වඩාත් ජනප්‍රිය ශ්‍රී ලංකාවේ නැරඹිය යුතුම ස්වාභාවික සෞන්දර්යත්වයේ උපරිමයෙන් දෝතර තුරුළු කරගන්නා ලද ශ්‍රී ලංකාවේ විශාලතම පරිසර පද්ධති කාණ්ඩය ගැනයි. එනම් අද අපේ මාතෘකාව තමයි වියලි මෝසම් වනාන්තර, එහෙම නැත්නම් නිවර්තන වියලි මිශ්‍ර සදාහරිත වනාන්තර පිළිබඳවයි. ඔබට පේනවා ඇති මේ ඔබ දකින්නේ ලංකාවේ ප්‍රධානතම නිවර්තන වියලි මිශ්‍ර සදාහරිත වනාන්තර කිහිපයක්. මුලින්ම අපි බලමු මෙම වියලි මිශ්‍ර සදාහරිත වනාන්තර හෙවත් වියලි මෝසම් වනාන්තර පිහිටා ඇත්තේ කොහේද කියලා. මෙම වනාන්තර පිහිටා ඇත්තේ මුහුදු මට්ටමින් මීටර් 300ටත් වඩා පහළ මට්ටම් වලයි. මේ වනාන්තර මුහුදු මට්ටමින් මීටර් 300ට වඩා අඩුවෙන් තියෙන ප්‍රදේශවල තමයි පිහිටලා තියෙන්නේ. මේ අර්ථයේ ශ්‍රී ලංකාවේ ප්‍රධාන වශයෙන්ම යාල, විල්පත්තුව, වස්ගමුව, මාදුරුවය, රිටිගල ආදී රක්ෂිත අන්තර්ගත වෙනවා. මේ වනාන්තර බහුතරයක් ජාතික වනෝද්‍යාන ලෙස නම් කරලායි තියෙන්නේ. දැන් අපි බලමු මේ පරිසර පද්ධතියට අනන්‍ය වෙච්චි දේශගුණික ලක්ෂණ පිළිබඳව. මේ ඔබ දකින්නේ වියලි මිශ්‍ර සදාහරිත වනාන්තර. එනම් මුළු වර්ෂය පුරාම මෙම වනාන්තර කොළ පැහැයකින් යුතුව දිස් වෙනවා. මේ ඔබ දකින ඉතාමත් අලංකාර බියෝමය නැත්නම් පරිසර පද්ධතිය සාමාන්‍යයෙන් වර්ෂයක් තුළ මධ්‍ය වාර්ෂික වර්ෂාපතනය ලෙස මිලිමීටර් 1000ත් මිලිමීටර් 1500ත් පමණ වන වාර්ෂික වර්ෂාපතනයක් ලබනවා. වැඩි වශයෙන්ම මෙම බියෝමය නැත්නම් මෙම පරිසර පද්ධතිය වර්ෂාව ලබා ගන්නේ ඊසාන දිග මෝසම් වර්ෂාවත් සමගයි. ඉන් අනතුරුව අපි බලමු දේශගුණික ලක්ෂණ යටතේ මෙම බියෝමේ සාමාන්‍ය වාර්ෂික උෂ්ණත්වය මොන වගේද කියලා. මේ බියෝමය සාමාන්‍යයෙන් ටිකක් උණුසුම් බියෝමයක්. එනම් සාමාන්‍ය වාර්ෂික උෂ්ණත්වය සෙල්සියස් අංශක 29ක් පමණ වෙනවා. මෙම පරිසර පද්ධතිය මැයි සිට අගෝස්තු දක්වා කැපී පෙනෙන වියලි කාලගුණයකට යටත් වෙනවා. හරි. දැන් අපි සාකච්ඡා කරන්න යන්නේ නිවර්තන වියලි මිශ්‍ර සදාහරිත වනාන්තරවල වෘක්ෂ ලතාවල ලක්ෂණ, එහෙම නැත්නම් ශාකවල ලක්ෂණ පිළිබඳවයි. මෙහිදී ඔබ හොඳින් නිරීක්ෂණය කළොත් ඔබට පේනවා ඝන නොවුණු තැනින් තැන පිහිටන වියනක් තමයි මේ ශාකවල අපිට දකින්නට පුළුවන් වෙන්නේ. ඒ වගේමයි එම ඝන නොවුණු වියනට යටින් උපවියනක් සහ හොඳින් වර්ධනය වූ පඳුරු සහ පැලෑටි ස්තර දකින්නට පුළුවන් වෙනවා. හොඳින් වර්ධනය වූ පඳුරු සහ පැලෑටි කියලා කියන්නේ මේ බියෝමේ තියෙන සුවිශේෂීම ලාක්ෂණික ලක්ෂණයක්. ඊළඟ කාරණාව තමයි මේ බියෝමේ අපිට බහුලව දකින්නට පුළුවන් ශාකදර්ශ මොනවාද කියනවා නම් මේ ඔබට පේන්නේ වීර, ඉන් අනතුරු ඔබට දැක්ගත හැකි වෙනවා පලු කියන ශාකය, මේ ඔබට පේන්නේ පලු. ඊට අමතරව වටිනා දැව වර්ග වන කළුවර ආදී ශාක මේ බියෝමේ ප්‍රමුඛ ශාක වර්ගවලට අයත් වෙනවා. වියන් ස්තරයට අයත් වන ඇතැම් ශාක වියලි කාලයේදී පත්‍ර පතනය කරන පතනශීලී ශාක ලෙසද කටයුතු කරනවා. එලෙසම මේ බියෝමේ ප්‍රධාන වශයෙන් සතුන් ලෙස අපි සලකනු ලබන්නේ ශීරපායි සත්ව සංහතියට අයත් වලසා, මාංශ භක්ෂක ගණයට අයත් වලසා, මීට අමතරව ශ්‍රී ලංකාව සඳහා ඉතාමත් අනන්‍ය දර්ශීය ජීවියකු වන දිවියා, ඒ හැර ශාක භක්ෂකයකු වන මුවන් මේ වනාන්තර පරිසර පද්ධතියේ ප්‍රමුඛ ජීවී කොට්ටාසයන්ට අයත් වෙනවා. ශ්‍රී ලංකාවේ සහ ආසියාවේ විශාලතම අලි ගහනේ දරා සිටින වනාන්තර ලෙස මෙම පරිසර පද්ධති සැලකුවත් අද වන විට මෙම නිවර්තන වියලි මිශ්‍ර සදාහරිත වනාන්තර දැඩි තර්ජනයට ලක් වූ භූමීන් ලෙස සැලකෙනවා. මීට ප්‍රධානතම හේතුව වන්නේ මේ වනාන්තර හේන් ගොවිතැන් සඳහාත්
ඔබට පේන ආකාරයට මානව ජනවාසීකරණය සඳහාත් වටිනා දැව ලබා ගැනීම සඳහාත් නීති විරෝධී දඩයම් සඳහාත් මිනිසා භාවිතා කිරීම හේතු කොටගෙන අද වන විට මෙම අලංකාර වටිනා පරිසර පද්ධතිය ශ්‍රී ලාංකිකයන් වශයෙන් අපටත් සමස්ත ලෝකයාටමත් අහිමි වෙමින් පවතින ඉතා වැදගත් පරිසර පද්ධතියක් බවට පත්වී හමාරයි. මේ රැක ගැනීම අපගේ පරම යුතුකමක් ලෙස සලකන්නේ.